කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රාජ්‍ය කඨින මහෝත්සවයේ ජනපති ප්‍රධානත්වයෙන් ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයේ తాවකාලිකවත් හිටුවයි රට නව පරිවර්තනීය මාවතකට අවතීර්ණ කිරීමට අනුරගෙන් නායකත්වය ප්‍රථමයෙන් දේශීය පුවත් රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඳුපෙවීමේ මහා මංගල්‍ය ඊයේ පෙරවරුවේ පැවැත්වුණා ඒ කුරුණෑගල කොළඹකම මියුගුණාරාම රජ මහා විහාරස්ථානයේදී රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඳුපෙවීමේ මහා මංගල්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජ මහා විහාරස්ථානයේදී පැවැත්වුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මතික් අත්යන්තරදීහා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ කඨින චීවර මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී පූජ්‍ය ගල්හැපිටියේ පේමරතන හිමියන් බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා පඬු ගල්වණයට ඖෂධ එක්කිරීම හා පඬු බඳුන සංඝසතු කොට පූජා කිරීම රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා විසින් සිදු කළා පඬු පෙව් කඨින චීවරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරහරින් වැඩම කරවා සංඝසතු කොට පූජා කරනු ලැබුව අතර දහවල් දානේ පිළිගැන්වීමද ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති අමතිවරුන් විසින් සිදු කළා බුදුපුත් මාපිය හරසර ජාතික වැඩපිළිවෙලේ සමාරම්භය සනිටුවන් කිරීමත් ගිනි වරකා පැල ලක්ෂයක් දිවයින පුරා රෝපණය කිරීමේ වැඩසටහනත් ඊට සමගාමීව පැවැත්වුණා මේ අතර කොළඹ 10 ශ්‍රී වජ්‍රාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පූජෝත්සවයේ කඨින චීවරය ඇසෙන අරලියගහ මන්දිරයේ සිට පෙරහරකින් වැඩම කොට සංඝ සතු කර පූජා කිරීම සිදු වුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වස් ආරාධනෙන් පසු කඨින චීවරය සංඝ සතු කිරීම දක්වා මූලික දායකත්වය අග්‍රාමාත්‍ය ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු දරු මුණුබුරන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දරනු ලැබුවා ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වටිනා පහසෝමානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය පෙරටු කරගනිමින් අරලියගහ මන්දිරයේ සිට ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත කඨින චීවරයේ පෙරහරින් වැඩම කරවනු ලැබුවා ශ්‍රී ලංකා රාමංජ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලැවේ විමලනා හිමි සබර්ගම් විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිරනා හිමි ඇතුළු මහා සංඝරත්නය කඨින චීවරයේ මහා සංඝරත්නයට පූජා කිරීමේ අවස්ථාවට වැඩම කර සිටියා පොපිමල් සමරුම කොළඹ විහාර මහදේවී උද්‍යානයේ රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ලොව පුරා යුද්ධෙන් දිවිපිදු රණවිරුවන් සිහි කිරීම සඳහා පැවැත්වෙන ලෝක පොපිමල් දිනයට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමයේ විසින් සංවිධානය කරනු ලබන පොපිමල් දින සමරුම විහාර මහදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වුණා. ඒ සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් අනදෙන නිලධාරීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. නව පරිවර්තනීය මාවතකට රට ගමන් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ඉල් මහවිරු සැමරුමට කොළඹදී එක් වෙමින් දසක හතකට වැඩි කාලයක් ඔබ අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් කරලා තිබෙනවා. බණ්ඩාරනායක මහත්මයා, ඔහුගේ බිරිඳ, ඔහුගේ දියණිය රාජ්‍ය පාලනයේ උඩින්ම තියලා තිබෙනවා. විශාල තෝරා ගැනීම් ගණනාවක්, විශාල අත්හදා බැලීම් ගණනාවක් කරලා තිබෙනවා. ඒ වගේම ඩීඑස්එන් නායක මහත්මලා, ඩඩ්ලි සේන නායක මහත්මලා, ඔවුන්ගේ ඥාතීන් ඉහළම පුටුවල තිබිලා අත්හදා බැලීම් ගණනාවක් කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා, ඔහුගේ සොහිර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, ඔහුගේ අනික් සොහිර මුදල් අමාත්‍යවරයා හැටියට ඇති තරම් අපි මේ රටේ ජනතාව අත්හදා බලා තිබෙනවා. මොකද්ද ඔබ ඉදිරිපිට තියෙන ශේෂ පත්‍රය? කඩාවැටෙන ආර්ථිකය, දූෂිතභාවයේ ඉහවා ගියපු දේශපාලනය, සමාජ අපරාධවලින් පිරු සමාජය ඔබ කිසිසේත්ම විශ්වාස කරනවද? යලි මේ සමාජ කණ්ඩායමට අපේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියලා. එනිසා ඔබ ඔබගේ හදවත තට්ටු කරලා අහන්න. ඔබගේ අධ්‍යක්ෂින් මුලින්ම පාඩම් ඉගෙන ගන්න. ඔබ ඉස්සරහ දියත් වෙමින් තිබෙන විනාශකාරී දේශපාලනයෙන් ඔබ අධ්‍යක්ෂින් එකතු කරගන්න. අපි ඔබට කියන්නේ එකයි, මේ රට නව පරිවර්තනීය මාවතකට පරිවර්තනය කළ යුතුයි. ඒ වෙනුවෙන් කැප කරන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්. මේ ආර්ථික ක්‍රමය, මේ සමාජ ක්‍රමය සාර්ථකයි, හොඳයි කියලා කියන්න පුළුවන් කාටද? එනිසා අපි කියන්නේ මේ ක්‍රමය අසමත් කියලා ඔප්පු කරලා තියෙනවා. දැන් අපිට තියෙන උත්තරය මොකද්ද? මේක වෙනස් කරන්න ඕන. මේ අසමත් ආර්ථික ක්‍රම වෙනස් කරන්න ඕන. ආර්ථිකයට අපිට නිෂ්පාදන ආර්ථිකයක් ඕන. ඒ ආර්ථිකය තුලේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදීත්ව ඕන, ආර්ථික සාධාරණත්වයක් ඕන.
ආර්ථිකය හදලා ඒ ආර්ථික ප්‍රතිලාභ ඒකට දායකන හැමෝටම සාධාරණව ලැබෙන්න ඕන පවුල් දෙක තුනට නෙවෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් ආර්ථිකයේ අසමත් මේ ක්‍රමයේ අසමත් සිස්ටම් එක අසමත් ෆේල් වෙලා තියෙන සර් විතරක් නෙවෙයි සිස්ටම් එකත් ෆේල් වෙලා තියෙන නිසා ඒකට අපිට අලුත් ක්‍රමයක් අපි හදා ගන්න ඕන. මෙවර අයවැයෙන් ජනතා නියෝජිතයින්ගේ විශ්‍රාම වැටුප ඇතුළු දීමන කපාදු කිරීම සම්බන්ධයෙන් ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා. එහෙත් මෙවර අයවැයෙන් කිසිදු සහනයක් ලබා දී නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. රාජ්‍ය සේවකයාට මෙවර අයවැයෙන් සහන දෙන්නේ නැත්නම් වෘත්තීය අරගලවල නිරත වන බවයි ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසන්නේ. සෑම වසරකම සෑම රජයක් විසින්ම ඉදිරිපත් කරන අයවැය පිළිබඳව සමස්ත ජනතාව සැලකිලිමත් වන්නේ සහන බලාපොරොත්තුවෙන් යුතුව. මෙවර අයවැයෙන් ලද සහන ප්‍රමාණවත් නොමැති බවට ජනතාව මේ වන විට මැසිවිලි නගනවා. අනාතරම වල පල්ලටම ගෙනියන මේ අයවැයත් තමයි මේ සැරේ ගෙනාවේ. පාස්පෝර්ට් කෝලින් වල බලන්නකෝ ගිහිල්ලා ඉන්න සෙනඟ රට අතරල යන යුගයකට පත් වෙලා තියෙන දැන්. අයවැය අපි දකින්නේ හරය නැති පෙනුම තියෙන මෝස්තර අයවැයක් විදියට. අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව ජනතාව සිය ප්‍රසාදය පළ කළා. පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන මුදල් අමාත්‍යවරේ සෑම මොහොතකම කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදය වැඩි කරලා මේ පාර අඩු කිරීමක් කරලා තියෙනවා. රජයේ පැත්තෙන් මුදල් අමාත්‍යවරයා ගත්ත හොඳ තීරණයක් කියලා අපිට කියන්න පුළුවන්. රජේසේක් විශ්වවිද්‍යාලයට අවුරුදු 22ක් හෝ දෙපාර්තමේන්තුවට වැඩගෙන අවුරුදු 60ක් 65ක කාලයක් සේවය කරන නිසා මැති අමතුරුන්ගේ විශ්‍රාම ගැනීමේ කාලේ අවුරුදු 15ක් හෝ 20ක් දක්වා දීර්ඝ කරනවා නම් ඒකත් ජනතාවට අපැත්තෙන් සුබදායක ආරංචි ඉන්ධන මිල ලීටර 5කින් අඩු කරලා දිනවා. ඒක 20ක් හරි 15ක් හරි කරන්නේ ඒකත් හොඳයි. ජනතා සේවය කරනකොට මේ එතුමාලා ජනතාවට සේවය කරන්න ඕන කියන මගේ හැඟීම නා. ගැමිණි මව්වරුන්ට ලබා දෙන සහන මල්ල වසර දෙකක කාලයක් පුරා අඛණ්ඩව ලබා දීමට මෙවර අයවැයෙන් යෝජනා වුණා. කලින් පුරු මාස 10කට තමයි මේ අපිට මල්ල හම්හුනේ ගැබි මව්වරුන්ට. ඉතින් ඒක ඇත්තටම මදි. ඇත්තටම සතුට වෙනවා පෝෂණ මල්ල බොහොම දෙකට දීප් එකන ඇත්තට මේ රජයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. දා තියෙන ආර්ථිකයත් එක්ක හිස්සුන්ට හරියට වේලක් ගන්න බෑ. හුඟක් මිනිස්සු දරුවෝ හදන්නේ දාන හේතු පෝෂණය කරන්න බෑ. මේ වගේ මුදලක් වෙන් කරපගෙන මම සතුට වෙනවා. අයවැයෙන් රාජ්‍ය සේවකයාට සහන නොලැබුණොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රකාශ කළා. ඊයේ දින තුල අපි දැක්කා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා මේ රටේ රාජ්‍ය සේවකයා මේ රටට බරක් කියන එක. කොවිඩ් වසංගතයේ මේ රට මුලදින අවස්ථාවේ ඒකෙන් මේ රට මුදා ගන්නට මූලිකුනේ මේ රටේ රාජ්‍ය සේවකයා මිස ඔය කියන දේශපාලකයන් නෙවෙයි. ලක්ෂ 7ක් තිබු රාජ්‍ය සේවයේ ලක්ෂ 19ක් බවට පත් කළා. රාජ්‍ය සේවයේ බරක් බවට පත් කරේ තම දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා ඔය මුදල් අමාත්‍යවරයා ඉන්න ආණ්ඩු බව ප්‍රකාශ කළ යුතුයි. මේ රට බලක් වෙලා තියෙන රාජ්‍ය සේවකයා නෙවෙයි. මේ රට බලක් වෙලා තියෙන්නේ ඔය දේශපාලනීය බව ප්‍රකාශ කරන්න ඕන. ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයාට අගමැතිවරයාට කියනවා වහාම මේ අයවැයේ අවසන් වීමට පෙර රාජ්‍ය සේවකයාට අවශ්‍ය සහන ලබා දෙන්න. නැත්නම් ඉදිරියේදී අපිට යම් යම් වෘත්ති ක්‍රියාමාර්ග වලට අකමැත්තෙන් වත් එළමෙන සිදු වෙන්න පුළුවන් කියන ප්‍රකාශය මම කරනවා. මේ අතර ආණ්ඩුව නියමෙන් හෝ අනියමෙන් සූදානම් වන්නේ මෙරට රාජ්‍ය සේවයේ දියකර හැරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. තමන් අතින් සිදු වූ වරද මෙරට රාජ්‍ය සේවකින්ගේ පිට පටවා අත සෝදා ගැනීමට ආණ්ඩුව ගනු ලබන නිර්ලජ්ජිත උත්සාහය පිළිබඳව බලවත් විරෝධය පළ කරන බවත් වර්තමාන ආණ්ඩුව බිහි කිරීම වෙනුවෙන් සක්‍රියව මැදිහත් වී ප්‍රමුඛතම කාර්යයක් ඉටු කළ මේ රටේ අති බහුතරයක් වූ රාජ්‍ය සේවකින්ටද අයවැය ප්‍රකාශ කර එල්ල කරනු ලැබුවේ බලවත් අතුල් පහරක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. රාජ්‍ය සේවකින්ට රජය සිදු කරන ලද අපහාසය පිළිකුලෙන් යුතුව හෙළා දකින බබයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසන්නේ. ජනතාවට සහන ලැබෙනවා නම් තම වැටුප කප්පාදු කළද වරදක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අයවැයට පක්ෂව හෝ විපක්ෂයේ ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස් වී තීරණය කරන බවයි හිටපු ජනාධිපතිවරයා මහනුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. ඒක ඉතින් මුදල් නැමැතිතුමාගෙන් අහන්න ඕනේ. මම මුදල් නැමැති නෙවෙයි. රටේ ණයපිය වගන්ට ටික ගේන්න තිබු ජනාධිපතිතුමාගේ විශ්‍රාමයට කොපලා දැයින්නට පත් වෙන්නද සූදානම් වෙන රජයේ. ඒකෙන් හරි පිය වෙනවා නම් කවක් නැහැ. මිනිසුන්ගේ ප්‍රශ්න විසඳනවා නම් මගේ විශ්‍රාම වැටුපෙන් මම සතුටු වෙනවා ඒක. දැන් විශ්‍රාම ගැනීම වයස 65යි කියනවා. එතකොට මේ ඉදිරියේදී මේ ආස්වාද ගැනීම ගන්න විශ්‍රාම වැටුප ගැන ජීවත් වෙලා ඉන්නේ. ඒක ඉතින් වෛද්‍යවරයෙකුෙන් තමයි අහන්න ඕනේ. ඒ වගේ කරුණු ගැන මට තනියම තීන්දුවක් දෙන්න බෑ. මොකද අපේ පක්ෂය බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඔය කියන කාරණා අපි අපේ මධ්‍යම කාරක සභාවේ තමයි සාකච්ඡා කරලා තීන්දුව ගන්න. දැන් අයවැය පිළිබඳ දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා.
බොහොම කනගාටුවෙන් උනක් කියන්න ඕනේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරිබත් කන්න බැරි වෙන අලුත් අවුරුද්දක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. අපි මුලදිම කියනවා නම් අයවැය අනේ අපොයි කියන් ඉන්න මිනිසුන්ට මේ දීපු අයවැය තවදුරටත් කෙලවෙන එකක් කියලා කිව්වොත් එහෙම මං හිතන්නේ ඒක සාධාරණ නැහැ. අවුරුදු 5 අවුරුදු 10 කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ එතකොට ජනාධිපතිතුමාත් අවුරුදු 10ක් විදේක නිසා මං හිතනවා මේ අයවැය පොඩි මිනිහගේ අයවැයක් නෙවෙයි. අයවැය මං හිතන්නේ අපි කවුරුවත් බලාපොරොත්තු වුණා කියලා සහන ලබා දෙන අයවැයක් බවට පත් වෙයි කියලා. නමුත් විශාල සහන ගණනාවක් ජනතාවට ලබා දෙන අයවැයක් බවට පත් කළා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා අයවැයට පෙර කිව්වා වගේ අපි මෙවර ජනතාවගෙන් මුදල් ගන්න වෙන අයවැය. ජනතාවට සහන දෙන අයවැයක් නෙමෙයි. හොරකම UNP කාර්යය කරත් හොරා, හොරකම අපේ එක කරත් හොරා. මට මේක කියන්න පුළුවන් මොකද ඩිලාන් පෙරට කොහෙවත් හොරා කියලා කවුරුත් කියන්නේ නැහැ. මේ අයවැය තුල මේ වෙනකොට එක පැත්තකින් පාරිභෝගිකයාට තවත් බදුබර පටවමින් ඉතාමත් අසහනකාරී තැනකට මේ රට අරයන ගමන් අද උද්දමනේ වැඩි වෙලා තියෙනවා. බඩු මිල අඩුවීම වැඩිවීම තීන්දුව වෙන්නේ අයවැයකින් නෙවෙයි. දැන් උදාහරණයක් වශයෙන් මේ දවස්වල එළවලු මිල යම් ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. මොකද එළවලු කන්නේ අවසාන වෙගෙන යනවා. ඒ වගේම අධික වැස්ස. රාජපක්ෂ පවුලේ ඉන්න සියලුම දෙනාම දැන් පාර්ලිමේන්තුවේ අවුරුදු 10 සම්පූර්ණ වීම පවතින තා ඒ අනුව රාජපක්ෂ පවුලට ෆුල් පෙන්ෂන් රාජපක්ෂ පවුල වෙනුවෙන් කඩේ ගිය නඩේට නෝ පෙන්ෂන් මේ ඉදිරිපත් කරපු අයවැය අපේ රටේ ඉදිරිපත් වෙච්ච කිසිම අයවැය ලේඛනයක් එක්ක සංසන්දනය කරන්න බෑ මේ පවතින තත්ත්වය තුල. ඒ වෙලාවල් වල ගැසට් ගහලා මේ භාණ්ඩයට මෙච්චරක් බද්ද මේ භාණ්ඩයට මෙච්චරක් බද්ද කියලා කියන්න පුළුවන්. එනිසා මුදල් ඇමතිවරයා අයවැයෙන් භාගයයි දැන් කියලා තියෙන රටට. එන රටේ මිනිස්සුන්ට මේ අවුරුද්ද අවසන් වෙනකම් බලන් ඉන්න වෙනවා මේ අවුරුද්දේ අයවැය මොකද්ද කියලායි. අයවැය ලේඛනේ ඉවරුණාට පස්සේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි තිය ආණ්ඩුවේ කට්ටිය හොඳයි කියන. විරුද්ධ පක්ෂ කට්ටිය හොඳ නැහැ කියන. ක්‍රියාත්මක වෙන විදියෙන් තමයි ඒක හොඳද නැද්ද කියලා බලන්න වෙන්නේ. මේ රටේ මධ්‍යස්ථ සාධාරණ අපක්ෂපාති ජනතාව යම් චෝදනාවක් නගනවා නම් ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. මිනිස්සු බලාගෙන හිටිය බැසිල් මහත්තයා ඇවිල්ලා වීර පරාක්‍රම පෙන්නනකම් පාර්ලිමේන්තු අයවැයගෙන පුස්සු වෙඩිල්ල අපත්තු කරා වාගේ බැසිල් මහත්තයත් බැසිල් කියලා රටේ ඔප්පු කරා. දැන් මේ අයවැය විතරයි අපේ ජීවිත කාලේ ඉතිහාසයට එකතු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කපපු අයවැයක් විදියට. හැම අයවැයකදීම උනේ මන්ත්‍රී ගොල්ලට යමක් එකතු වෙනවා. මධ්‍යකාලීන දීර්ඝකාලීන විසඳුම් දෙනවා කියලා මුදල් ඇමතිතුමා කියලා විසඳුම් ටිකක් දුන්නේ මැති ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනාව අඩු කරන්නයි රජයේ නිලධාරීන්ගේ දුරකථන දීමනාව අඩු කරන්නයි. මේකෙන් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය විසඳෙනවා. රාජ්‍ය සේවයේ රටට බරක් කියලා කියප එක ලොකු දෙයක්. රාජ්‍ය සේවක තමයි මේගොල්ලන් හොඳටම කරේ. ඔන්න දැන් රාජ්‍ය සේවයට අනිත් පැත්තට හොඳටම කරලා දිනවා. ඉතින් ඒ නිසා රාජ්‍ය සේවයන්ටත් ඒවා මොලේ පාද ගන්න ඔළුව කොහේ හරි හප්පලා හරි දැනට මොලේ දාගන්න ඒ ප්‍රකාශ උදව් වෙන. 1977 න් පස්සේ දැකපු සෑම අයවැලේකණයකම දැකපු සුරංගනාමය සිහින්නමය ප්‍රාර්ථනාමය අයවැලේකණයකින් ඔබට මේ අයවැලේකණේ විමර්ශනය කළ යුතුයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. විපක්ෂයේ කාර්යබර විය යුත්තේ අපි සමග තුලා මේ වසංගතය පරිදිව මිසක් වසංගතය සමග එකතු වෙලා රජයේ පරිදිම නෙමෙයි. බජට් එක ඉදිරිපත් කරේ ඩීල් එකේ. රටේ ජනතාව බඩගින්න ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රාදේශ සභා නගර සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගාණක් මුදල් වෙන් කළ දෙනවා. දේශපාලන න්‍යාය පත්‍රයක් නිසා නේද මේ දේවල් වෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන මාමා කියනවා මගේ විශ්‍රාම වැටුප කපලා දාලා ජනතාවට සහන සලසන්න පුළුවන් නම් සතුටු වෙනවා කියලා. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැබිනට් ඇමතිවරයාගේ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප අවශ්‍ය නැහැ. නව නිෂ්පාදන ආයෝජන ගම්මාන ඉදිරිපත් ගන්න හිටියා කියලා ඒක හැලිලලු. අයවැය කියවලා නෙමෙයිද මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරේ. දැන් ඔය අපිට මේ රටේ මිනිසුන්ට පිස්සුයි කියලා හිතනද පිළිගන්නේ? ඉල්ලාස් වෙන්න ඕනේ නේද මුදල් ඇමතිවරයා? අපේ ආණ්ඩුව ජනතාවට දුන්නු ප්‍රතිඥාවට පිටින් යනවා නම් දුන් පොරොන්දු වලට නිසිමකට ගේන්න අපි ආණ්ඩුව ඇතුලේ විපක්ෂය ලෙස කටයුතු කරනවායි කියලා ලිඛිතව ප්‍රතිඥාවක් ජාතියට ලබා දුන්නා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන වසරේ ජනවාරි 20 දක්වා තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා. දැන් අපි ගත වෘත්තීය ක්‍රියාමාර්ගයේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ඇතුළු සියලු වෘත්තීය ක්‍රියාමාර්ග ජනවාරි මාස 20 දක්වා අතිරේ මොකද ජනවාරි මාස 20 අපිට මේ වැටුප ලබා ගත යුතුයි. ඒ නිසා එතෙක් අපේ ක්‍රියාමාර්ග අතිරේ නයි වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා තිනවා විශේෂයෙන්ම මේකට අදාළව වහම චක්‍රලේක සියලු දේවල් නිකුත් වෙන්න ඕනේ. ඒ වගේම ගුරුසා විදුහල්පතිරුන්ට ක්‍රීඩාකාරී වෙන්න කොළ පිරවිලි ඇතුළු මේ සියලුම ක්‍රියාකාරකම් නතර වෙන්න ඕනේ. විශේෂයෙන් ඔන්ලයින් කිරීම සම්බන්ධයෙන් පැහැදිලිවම දරුවන්ට ගුරුවරුන්ට ඩිවයිස් වෙනත් පාසුකම් ලබා දෙන්න ඕනේ.
කරගනේ ඒ ඇතුළු ඉල්ලීම් 10ක් අපි සම්මත කරගෙන තියෙන්නේ 3න් 2ක් තව ලබා දිය යුතු තිබෙනවා එම 3න් 2 ලබා ගැනීම වෙනුවෙන් අපි අනිවාර්ය ලෙසම ඉදිරියේදී සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගන්න බලාපොරොත්තු වෙනවා අපි පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවේදීත් ඒ කටයුතු අධ්‍යාපන ඇමතිවරට අවධාරණය කළා සාකච්ඡා මගින් එම ගැටලුව විසඳා ගැනීමට නොහැකි වන්නේ නම් අපිට නැවතත් අරගල මාවතට ප්‍රවිෂ්ට වෙන්න සිදු වෙනවා මේ අයවැය තුල අපි දැක්ක කෝටි 3000ක් වෙන් කළා කියලා අපි පැහැදිලි කරනවා එහෙමනම් සම්දර්ශන දාලා වැඩක් නැහැ මුදල් වෙන් කරා නම් ඒ වැය ශිෂ්‍යකෙන් අමාත්‍යංශයට වෙන් කරලා ඒ මුදල් චක්‍රලේඛනකින් අවශ්‍ය වැටුප් සක්සාන කියන ඒ ලිඛිත නිර්දේශය දුන්නොත් අපි පිළිගන්නවා ඒ නිසා අපි එහෙම චූන් වෙන්නේ නැහැ අපි උත්‍රි සමිති සංගම් නිසා අපි ගුරුවරු විදිහට අපි විශ්වාස කරනවා මේ සපත කරපු මේ රටට දීපු පොරොන්දුව පොල්ල නොතියා ඉතුරු කරයි කියන බලාපොරොත්තුව ඉදිරි කාලය තුල අපේ තියෙනවා සියත උදාසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න